අයවැය දෙදහස් විසි දෙක ඊ රෝහිණී කවිරත්න ලැජ්ජනත් වහනවා පොලේ ගියාද වම්බටු කීයද ගහල කීයද පලා කීයද කියලා පෙන් අහනවා. මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා වම්බටු ගත්තද ගහල ගත්තද පලා ගත්තද වම්බටු ගහල පලා ගත්තද කියලා රෝහිණී කවිරත් අහනවා. ගින් අහන්න සජිත් මහත්තයාගේ නෝනගෙන් ඔක පෙන් අහන්න. ගරු කතානායකතුමනි, තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමාගේ මවත් කාන්තාවක්, බිරිඳත් කාන්තාවක්, දියණියක් සොයුරියක් සිටිනම් ඒ අයත් කාන්තාවන්. මම අහනවා එතුමා කළ කතාවේ වාක්‍ය කොටස, එතුමාගේ සමීපතම එම පිරිසගේ කතා කාගෙන් හරි අහන්න කියලා කිව්වොත් එතුමා ඒකට එකඟ වෙනවද කියලා මං අහනවා. ගරු කතානායකතුමනි, පසුකීයදා මම පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක්, තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයත් කරුණාකරලා හැන්සා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඔබතුමා පෞද්ගලිකව සංසන්දනය කරන්න. ගරු තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා ප්‍රකාශ කොට ඇති එකම වචනයක් හෝ මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ඇද්දයි විමසා බලන්න. ඒ වගේම ඔබතුමා මාගේ පියතුමා සමග පාර්ලිමේන්තුවේ සිටි පිවිසි වැඩිහිටි ගුණගරුක පියෙක්, කරුණාකර මේ උත්තරීතර සභාවේ වරප්‍රසාද වලට මුවා වී මෙවැනි අශීලාචාර ප්‍රකාශ කිරීම තුළින් ඔබතුමාගේම දියණිවරුන්ට අපහාස කිරීම වැළැක්වීමට පියවර ගන්න. ගරු කතානායකතුමනි, අද සමාජයේ මෙම පාර්ලිමේන්තුව පිළිබඳ කරනු ලබන විවේචන වලට ප්‍රධාන හේතුව මෙවැනි මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශනයි. 225ටම හෙන ගහන්න කියන්නේ ඒකයි. මෙම කතාව පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ දක්වන ඔබතුමාගේ අදහස් විමසා බලන්න. සමාජ මාධ්‍ය අද මොකද්ද කියන්නේ කියලා මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ප්‍රකාශන පිළිබඳ මාධ්‍ය තුළ හඬක් නගන්නට පෙරට එන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් මෙම පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ ගරි මන්ත්‍රීවරයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙය පටු දේශපාලනික කෝණයකින් නොබලන ලෙසයි. මම ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තු සංසදයට, කාන්තා සංසදයට. අද සියලු දෙනාම කතානායකතුමා හමු වෙලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්නත්, ඒ සඳහා පියවර ගන්නත් කියලා ඉල්ලා සිටියා. මෙය හුදෙක් රෝහිණී විජේරත්නට, රෝහිණී කවිරත්නට, එහෙම නැත්නම් ජලනී ප්‍රේමදාස මැතිණියට එල්ල කරපු අපහාස ප්‍රකාශයක් ලෙස නොසලකන්න කියලා මම ඉල්ලනවා. මෙය සමස්ත කාන්තා පරපුරටම කරපු දැඩි අවමානයක් කියලා මම ඉල්ලනවා. ගරු කතානායකතුමනි, එබැවින් ගරු මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනාට කුමන අවස්ථාවක හෝ මෙවැනි දේ සිදුවන විට ඊට එරෙහිව නැගී සිටින ලෙස මම ඉල්ලා සිටිනවා. එසේ නොවුනොත් සිදුවන්නේ අද මා වෙත එල්ල කළ ප්‍රහාරය හෙට ඔබ වෙතද, ඔබේ දියණිය වෙතද එල්ලවන්නට ඉඩ තියෙනවා. ගරු කතානායකතුමනි, කරුණාකර මෙම ප්‍රකාශය පිළිබඳව ඔබතුමා මෙම ගරු සභාවේ මන්ත්‍රීවරියක් වශයෙන් මගේ වරප්‍රසාද සුරක්ෂිත කරන ලෙසත් කාන්තාවන්ගේ ගෞරවය සුරක්ෂිත කරන තීරණයක් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ජර්මන් ජාතික කවියෙක් වන ජේ මොල ලියූ පදයක් උපුටා දක්වමින් මගේ ප්‍රකාශය අවසන් කරනවා. පළමුව ඔවුන් පැමිණියා, සමාජවාදීන් සොයා. මම කතා නොකෙලිමි, මම සමාජවාදියෙක් නොවන නිසා. අනතුරුව ඔවුන් පැමිණියා, වෘත්තීය සමිති නියෝජිතයන් සොයා. මම කතා නොකෙලිමි, වෘත්තීය සමිති නියෝජිතයෙක් නොවන නිසා. ඔවුන් යළිත් පැමිණියා, යුදෙව්වන් සොයා. මම කතා නොකෙලිමි, මම යුදෙව්වෙක් නොවන නිසා. අවසානයේ ඔවුන් මා සොයා පැමිණ ඇත. එවිට කිසිවෙකු කතා නොකරනු ඇත මා වෙනුවෙන්. ස්තුතියි.